දිනටෝ රාජ්‍යයක් වන ලිතුවේනියාවට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවට රුසියානු රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බෝල්ටික් මුහුද ආසන්නයේ පිහිටි රුසියාවට අයත් කලිනින්ග්‍රැඩ් වෙත ලිතුවේනියාව හරහා බාණ්ඩ සැපයුම් දුම්රිය අවහිර කිරීම සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා. නිල වශයෙන් රුසියාවට අයත් කලිනින්ග්‍රැඩ් කලාපය පිහිටා ඇත්තේ ලිතුවේනියාව පෝලන්තය සහ බෝල්ටික් මුහුදට මැදිවයි. කලිනින්ග්‍රැඩ් වෙත ගල්ලඟුරු වානේ සහ ආරක්ෂක උපකරණ ලිතුවේනියාව හරහා ප්‍රවාහනය සීමා කිරීම සමග මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබෙනවා. නිවේදනයක් මගින් ක්‍රෙම්ලිනය සඳහන් කළේ මෙම අවහිරය වහා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් රුසියානු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගන්නා බවයි. රුසියාවට අයත් කලාපයක් වෙත සැපයුම් සීමා කිරීම සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බවද දැනුම් දී තිබුණා. ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ සඳහන් කළේ මෙය ජාත්‍යන්තර සම්මුතියෙන් කඩකිරීමක් වන බැවින් ඕනෑම මට්ටමේ පියවරක් ගැනීමේ අයිතිය රුසියාව සතුව පවතින බවයි. ක්ෂණික ප්‍රතිචාර මගින් ලිතුවේනියානු රජය සඳහන් කළේ යුරෝපා සංගමය රුසියාවට පැන වූ සම්බාධක ක්‍රියාත්මක වීම සමග සිය රට හරහා රුසියානු භාණ්ඩ ප්‍රවාහනයට ඉඩක් නොදෙන බවයි. මෙන්න ඉදිරියට කලිනින්ග්‍රැඩ් වෙත භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලිතුවේනියානු භූමිය භාවිත කිරීමට අවසර නොමැති බවද දන්වා තිබුණා. මෙය නේටෝ සංවිධානය සහ රුසියාව අතර ගැටුම්කාරී තත්ත්වයක ආරම්භය බවට පත්විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලිතුවේනියාව වෙත එල්ලවන ඕනෑම ප්‍රහාරයක් නේටෝවට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන අතර මෙය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබුණා. කලිනින්ග්‍රැඩ් කලාපය වෙත රුසියානු සැපයුම් ලබා දීම සඳහා පෝලන්තය හෝ ලිතුවේනියාව තුලින් ගමන් කළ යුතු අතර නැතහොත් බෝල්ටික් මුහුද හරහා යාත්‍රා කළ යුතු වෙනවා. යුරෝපා සංගමය පනවා පවතින සම්බාධක මත බෝල්ටික් මුහුද හරහා යාත්‍රා කිරීමටද බලපෑම් පවතින බවයි රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කලාපය වෙත රුසියානු සැපයුම් සීමා වීම සමග කලිනින්ග්‍රැඩ් කලාපයේ රුසියානු වැසියන් අර්බුදයකට ලක්වන බවයි රුසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ. එම කලාපයේ රුසියානුවන් ලක්ෂ 4ක් වාසය කරන අතර සැලකිය යුතු මට්ටමේ රුසියානු බට පිරිසක්ද රඳවා තිබෙනවා. මෙය කලිනින්ග්‍රැඩ් වාසීන් ප්‍රාණාපයට ගැනීමක් ලෙස සලකන බවයි ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ සඳහන් කළේ. මේ අතර ලිතුවේනියාව සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පියවර ගැනීම සඳහා රුසියානු පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඩූමා සභාවේ කථානායකවරයා සඳහන් කළේ ලිතුවේනියාවේ තීරණය වහා හකුලා නොගත හොත් රුසියාවට අවශ්‍ය මට්ටමේ පියවරක් තුලින් ගැටලුව විසඳිය යුතු බවයි. මේ අතර රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ලිතුවේනියානු යානාවන්ට ගුවන් සීමා තහනමක් පැනවීම සඳහා රුසියාවේ අවධානය යොමු කර පවතින බවයි. කවර මට්ටමින් රුසියානු ඉල්ලීම් ඉදිරිපත් වුවද යුරෝපා සංගම් සම්බාධක මත කටයුතු කරන බව ලිතුවේනියාවද දැනුම් දී තිබෙනවා. යම් අවස්ථාවකදී ලිතුවේනියාව වෙත ප්‍රහාරයක් එල්ල වුවහොත් නේටෝ සංවිධානයේ මැදිහත් වීමද ස්ථිර බවයි එම වාර්තා පවසන්නේ. මේ අතර නවතම වාර්තාවක් තුළින් අනාවරණ කළේ ලිතුවේනියාව සම්බන්ධයෙන් පියවර ගැනීමට රුසියාවට අවශ්‍ය වුවහොත් බෙලරුසියානු හමුදා මේ සඳහා මැදිහත් විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් බෙලරුසියානු ජනපතිවරයා වෙත රුසියානු බලපෑම් එල්ල වෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ලිතුවේනියාව සම්බන්ධයෙන් එල්ල වී පවතින රුසියානු තර්ජන යුක්‍රේනය සහ නේටෝ සංවිධානය විසින්ද හෙලා දැක තිබුණා. මෙවන් තර්ජනයක් මතු කිරීමට රුසියාවට අයිතියක් නොපවතින බවයි එම වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් කලිනින්ග්‍රැඩ් සැපයුම් මාර්ගය තීරණාත්මක බැවින් රුසියාවේ ප්‍රතිචාරය දැඩි විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.